අයිබෝවන් මගේ YouTube channel එකට ආවද ආදරෙන් පිළිගන්නවා ගොඩක් දෙනෙක් මේකප් කරන්න කැමති නැහැ මොකද මේ eyeshadows හරියට ගන්න තේරෙන්නේ නැහැ කියලා. ඉතින් මං අද හිතුවා මේ වීඩියෝ එකෙන් කොහොමද හරි විදිහට eyeshadows දෙකක් විතරක් පාවිච්චි කරලා සිම්පල් විදිහට eye makeup එකක් කරන්න කියලා කියලා දෙන්න. මේ වීඩියෝ එක බැලුවොත් ඕනම කෙනෙක්ට ආධුනික කෙනෙක්ට කිසිම බයක් නැතුව eye makeup එකක් කරගන්න පුළුවන්. ඉතින් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. ඔය අද නම් පළවෙනි වතාවට මගේ වීඩියෝ එකක් බලන්නේ මගේ channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති කෙනෙක් නම් තාමත් මගේ channel එකට subscribe වෙලා නැත්නම් දැම්ම පහල තියෙන රතුපාට subscribe button එක press කරන්න සහ bell icon එකත් press කරන්න අමතක කරන්න එපා. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලන්න පුළුවන්. ඉතින් මම අද මේ makeup look එකට පාවිච්චි කරන්නේ eyeshadows දෙකක් විතරයි. එකක් matte color එකක් එකක් ශිමරි කලර් එකක් ඒ කියන්නේ දිලිසෙන්න නැති පාටක් සහ දිලිසෙන කලර් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේක හරිම සිම්පල් බේසික් ලුක් එකක්. ඔයාට ලේසියෙන්ම කරගන්න පුළුවන්. බය වෙන්න කිසිම දෙයක් නැහැ. මම හැමදේම කියලා දෙනවා. ඉතින් මේ ලුක් එක තව වැඩි දියුණු කරගන්න පුළුවන්. ඔයගොල්ලොන්ට තව highlighters, eyeliners ඒ වගේ ගොඩක් දේවල් එකතු කරගන්නත් පුළුවන්. හැම වෙලෙම මේකප් කියන්නේ ආර්ට් එකක්. ඒ නිසා ඒකට නීති නැහැ, රීති විතරයි තියෙන්නේ. ඔයගොල්ලොන්ට නිදහස තියෙනවා තමන්ට කැමති විදිහට ඒ දේවල් පාවිච්චි කරන්න. බ්ලෂර් එක දාන්න ඕනේ කම්මුලට විතරක් නෙවෙයි. බ්ලෂර් එක ඕනනම් අයෂැඩෝ එකක් විතරක් පාවිච්චි කරන්න බුල. අර ඒ වගේ බය වෙන්න එපා මේකප් කරන්න. Tamanට පහසු විදිහට කරගන්න. දේවල් try කරලා බලන්න. එතකොට ඔගලොන්ටම ටික කාලයක් යනකොට ඕක පුරුදු වෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අයෂැඩෝ බ්ලෙන්ඩින්ග් වලට හොඳම දේ තමයි ඔගලොන් ඇඟිල්ල පාවිච්චි කරන්න පුළුවන්. ඒක එහෙම නැත්නම් බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න. බ්ලෙන්ඩින්ග් බ්‍රෂ් එකක්. අයෂැඩෝස් බ්ලෙන්ඩ් කරන්න ගන්න බ්‍රෂ් එක මේ විදිහයි. මේ එහෙම කැඳි හයිය නැහැ. ඔගලොන්ට පේනවනේ මේ විදිහට තියෙන. ඉතින් ඔගල බ්‍රෂ් එක අල්ලනකොට මේ කෙලවරෙන් අල්ලන්න එපා. එතකොට අපිට ටිකක් අමාරුයි බ්ලෙන්ඩ් කරන්න. පිටිපස්සෙන් බ්‍රෂ් එක අල්ලන තරමට ඔගලොන්ට හොඳට බ්ලෙන්ඩ් කරගන්න ලේසි. ඒක නිසා ඔගලොන් අයෂැඩෝ බ්‍රෂ් එකක් අල්ලනකොට මෙහෙම ළඟින් අල්ලන්න එපා. මේ කෙලවරෙන් අල්ලන්න. එතකොට හරි ලේසියෙන් බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. අනිත් එක ඇහැට රිදෙන්නෙත් නැහැ. කිසිම තද අර තද වෙන්නේ නැහැ ඇහැට. කෙලවරෙන් මේ විදිහට බ්‍රෂ් එක අල්ලගත්තාම මුලින්ම කරන්න ඕනේ කන්සීලර් එක අරගෙන මේ විදිහට අයිලිඩ් එකේ ගා ගන්න එක. අයිෂැඩෝ ප්‍රයිම එකක් තියෙනවා නම් ඒත් කමක් නැහැ. ඊට පස්සේ මම මේ විදිහට ඇඟිල්ලෙන් බ්ලෙන්ඩ් කරනවා. ඊට පස්සේ මේ ගාගත්ත කන්සීලර් එක අපි සෙට් කරගන්න ඕනේ. viana එකේ compact powder එක තමයි මම මෙතෙන්ට දාගන්නේ අද. මේ විදිහට powder එකක් දාලා concealer එක set කරේ නැත්නම් මේ ටිකක් වෙලා යනකොට ඇහැ අරිනකොට වහනකොට ඒ අර ඉරි ඉරි අපේ හැමේ ධාර තියෙනවනේ අන්න ඒ වස්සට මේ ගෙහිලා ඊට පස්සේ ඉරි ඉරි වගේ කැතර පේන ගන්න අපි. ඉතින් මම ගාන්නේ මුලින්ම මගේ skin color එකට ටිකක් dark skin color එකට වඩා ටිකක් dark shade එකක්. ඒ කලර් එක මම මුලින්ම බ්‍රෂ් එකට අරගෙන වැඩි හරිය අයින් කරලා මේ විදිහට ටැප් කරලා අයින් කරලා ඉස්සෙල්ලාම බ්‍රෂ් එක මම තියන්නේ ඇහි එළිය පැත්තේ කෙලවරකින්. ඕනේ මයිෂැඩෝ එකක් ගන්නකොට මුලින්ම ගන්න උන ඇහි කෙලවර. ඒ කියන්නේ බ්‍රෂ් එකේ දැන් ගොඩක් තියෙනවනේ අයිෂැඩෝස්. ඉතින් එතකොට ඒක වැඩි හරියක් ඇහි මුල ගෑවුනොත් කැතයි. ඒ ඇහි කෙලවරේ තමයි ගෑවෙන්න ඕනේ. හින්දා මුලින්ම බ්‍රෂ් එක තියන්නේ ඇහි කෙලවරේ මේ විදිහට තියලා ඊට පස්සේ මෙන්න මේ ක්‍රීස් එක දිගේ මේ විදිහට ඉස්සරහට පිටිපස්සටයි බ්ලෙන්ඩ් කරනවා. ක්‍රීස් එක කියන්නේ මේ රවුම් කොටස. ප්‍රොඩක්ට් එක මදි වගේ නම් තව පොඩ්ඩක් ගන්න. මුලදීම ගොඩක් ගන්න යන්න එපා. ඉස්සෙල්ල පොඩ පොඩ තමන්ට අවශ්‍ය පාට එනකම් කීප සැරයක් ප්‍රොඩක්ට් එක අරගෙන ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගාලා ඊට පස්සේ මම බ්ලෙන්ඩ් කරන ගමන් ටිකක් පහලට මේ විදිහට එනවා. ගානවා. ඊට පස්සේ ආපහු ක්‍රීස් එකට ගිහිල්ලා ආපහු පොඩ්ඩක් ඉහළට ආපහු බ්ලෙන්ඩ් කර ගන්නවා. හැබැයි අයිබ්‍රව් එක ළඟටම ගන්න නැහැ. පොඩි ඉඩක් තියන්න ඕනේ අයිබ්‍රව් එකයි ඒ අයිෂැඩෝ එකයි අතරේ පොඩි ગેප් එකක් තියන්න ඕනේ. සම්පූර්ණයෙන් මෙතෙන්ටම යනකම් ගන්න යන්න එපා. ගොඩක්ම ගෑවෙන්න ඕනේ මේ ක්‍රීස් එකේ තමයි. අර ඉරක් වගේ හිටින එක නවත්තන්න තමයි අපි පහලටයි
ඉහලටයි පොඩ්ඩක් මේ අයිෂැඩෝ එක අරන් ගියේ. දැන් ඔයගොල්ලන්ට පේනවා තියෙන ගොඩක්ම මේ ක්‍රීස් එකේනේ තියෙන්නේ අයිෂැඩෝ එක. කාජල් එකක් අරගෙන එහෙම නැත්නම් බ්ලැක් අයිබ්‍රව් පෙන්සිල් එකක් හරි අයිලයින් එකක් හරි අරගෙන මම කරන්නේ ඇහේ මෙන්න මේ වෝටර් ලයින් එක. අපි සාමාන්‍ය කාජල් එක අඳින යටින්නේ උඩ ඉහළ වෝටර් ලයින් එකට මේ විදිහට කාජල් එක දාගන්න. ඕගොල්ලෝ බිම බලාගෙන මේ විදිහට කාජල් එකෙන් ඇඳ ගන්න පුළුවන්. අපි මේ ඉහළින් ගාන ටික පහළ වෝටර් ලයින් එකටත් ගෑවෙනවා. එහෙනම් මේ විදිහට ඉස්සෙල්ලම දැන් ඔයගොල්ලන්ට පේනවනේ ඇහේ පල්ලෙහා කොටසටත් දැන් කළු පාට ටික ටික යනවා. මේ ඊළඟට කරන්නේ මම කිව්ව ෂිමර් කලර් එක, ඒ කියන්නේ මෙන්න මේ කලර් එක උඩඟිල්ලට අරගෙන ඒකත් මුලින්ම ඇහේ පිටපැත්ත කෙලවරින් තමයි ගන්න පටන් ගන්න. අර මම කිව්වා වගේ වැඩිපුර තියෙන ප්‍රොඩක්ට් එක ඇහේ කෙලවරට එන්න ඕන නිසා. ඇහේ මේ එළිය පැත්ත කෙලවර තමයි පාට තද වෙන්න ඕනේ, සහ ඇතුල් පැත්ත කෙලවරේ ලා පාට වෙන්න ඕනේ. අන්න ඒ කියන්නේ ඇහේ අපි අර ගාගත්ත කාජල් එකත් එක්ක මේක මික්ස් වෙන්න ඕනේ. මේ ලෑෂ් ලයින් එකට ළඟින් මේ විදිහට ගානවා. දැන් ඔයගොල්ලොන්ට පේනවනේ අපි ගාපු කාජල් එකත් එක්ක කළු පාට ගතිය පොඩ්ඩක් එකතු වෙලා තියෙනවා ෂිමර් අයිෂැඩෝ එකටත්. ඊට පස්සේ ඒ ඇඟිල්ලෙන්ම දැන් ඔයගොල්ලොන්ට පේනවනේ මෙතන මේ කළු පාටට දැන් ගෑවිලා තියෙනවා අපි ගාපු කාජල් එක. ඉහළ බලලා උඩ බලලා මේ විදිහට අර අපි මුලින්ම ගෑව ඇඟේ පාටට ටිකක් සමාන කලර් එකම අරගෙන කාජල් එකත් එක්ක මික්ස් කරලා ඇහේ පිටපැත්ත කෙලවරේ ඉඳලා පොඩ්ඩක් ඇතුළට බ්ලෙන්ඩ් කරනවා. ඇහේ කෙලවරටම යනකම් ගන්න එපා. ඊපස්සේ මස්කාරා දාන්න. ලයින් එක අඳින අයට අඳින්නත් පුළුවන්. අයිලෑෂස් මේ විදිහට කර්ල් කරලා ඉස්සෙල්ලාම පහළ අතට ගාලා ඒක ඉවර කරන්නත් පුළුවන්. මෙතනින් තවත් මේක ලස්සන කරගන්න ඕන. උගලොන්ට හයිලයිට් එකක් එකතු කරගන්නත් පුළුවන්. මම ඒකත් කළා පෙන්නන්නම්. මගේ හයිලයිට් එකෙන් මම ගන්නවා ගෝල්ඩ් කලර් එක අරගෙන මේ විදිහට අයිබ්‍රව් එකේ මෙන්න මෙතන අපි අර ටිකක් ඉඩ තියාගත්තේ අයිෂැඩෝ ගන්නේ නැතුව අන්න එතනට මේ විදිහට හයිලයිට් එක එකතු කරගන්නවා. සහ ඇහි ඇතුල් කෙළවරට මෙන්න මේ විදිහට. ඔගොල්ලොන්ට තේරෙන්නේ නැතින කොච්චර ලේසි දෙයක්ද මේ කියලා. ඉතින් ට්‍රයි කරලා බලන්න. මම හිතන ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා, වීඩියෝ එක දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මගේ වීඩියෝ එක එහෙනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. Facebook Instagram තාමත් මාව ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්න. මම ඒකට යන ලින්ක්ස් පහලින් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයගොල්ලොන්ට ටයිටල් එක ළඟ ටච් කරපු ගමන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන දේවල් බලා ගන්නත් පුළුවන්. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. ගිහින් එන්නම්, පරිස්සමට ඉන්නම්.